සංගීත කතාවට ගොඩක් ආදරේ කරනවව ගොඩක් ආදරෙන් මගේ channel එකට පිළිගන්නවා. ඉතින් මම මේ වීඩියෝ එක යනට ඉදිරිපත් කරන්නේ ඒ තමයි අසේනට ස්ටුඩියෝ එක විවෘත කරන්න යන්න පුළුවන් වෙයිද කියලා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ආදරණීය ඉල්ලීමක් කරනවා. ඒ තමයි මගේ වීඩියෝ එක බලලා හොඳයි නම් අනිවාර්යයෙන්ම මගේ channel එක subscribe කරන්න. එතකොට ඔයාට පුළුවන් වේවි මං අරන් එන වීඩියෝ ඉක්මනින්ම බලන්න. හරි එහෙනම් අපි යමු වීඩියෝ එකට. ලයික් එකක් දාන ගමම්ම. ඉතින් ඇත්තටම අසේනි ගොඩක් දවස් බලාපොරොත්තු තියාගෙන හිටපු දෙයක් තමයි මහීල ස්ටුඩියෝ එක ඕපන් කරන එක. ඇත්තටම ස්ටුඩියෝ එක වෙනුවෙන් අසේනිගේ දායකත්වය ගැනත් මේ වෙලාවේ සිහිපත් කරන්න ඕනේ. ඉතින් කොහොම වුණත් අවසන් මොහොතේ අසේල වගේම සේමිනි එකතු වෙලා ඩංකන් එක පමණයි ඕනෑම ගමනක් අසේන්ට යන්න පුළුවන් කියලා කිව්වේ. ඉතින් එතකොට අසේනි හදාගත්ත කෑමත් අරගෙන 100ට විතරයි ගෙදරින් පිටවලා යන්න උනේ. ඉතින් මෙතනින් පස්සේ මොන වගේ දෙයක් සිදුවේවිද? ඉතින් ඔයා මේ වෙනකොටත් ගොඩක් කලබල වෙලා ඉන්නේ කියන්න අපි දන්නවා. හේතුව තමයි අසේනිට ස්ටුඩියෝ එක විවෘත කරන්න යන බැරුව නොතින්. ඇත්තට මේක ලොකු ප්‍රශ්නයක් වෙනවා. මොකද ඒක මහීට දරා ගන්න බැරි වෙනවා. ඉතින් ඒ වුණාට ඇත්තටම අසේනිට මේ ස්ටුඩියෝ එක විවෘත කරන්න යන පුළුවන් වෙනවා. ඒ තමයි MG ධනුස්කත් එක්ක. ඉතින් ඒ කොහොමද කියලා මම දැන් පැහැදිලි කරන්න. ඉතින් ඔයා දන්නවනේ ඒ තමයි අසේල. තවත් ටික වෙලාවකින් ගෙදරින් පිට වේවි. එයාගේ රාජකාරී කටයුතු සඳහා. ඉතින් එතකොට දැන් ඔයා කල්පනා කරයි අසේනි ගෙදරින් හොරෙන් යාවිද කියලා. නෑ, හොරෙන් නෙවෙයි යන්න වෙන්නේ. ඒකට හේතුව තමයි ඇත්තටම ඩංකන්ට හදිසියක් වෙලා එයාට ගෙදර යන්න සිද්ධ වේවි. ඉතින් එතකොට ඩංකන්ට පුළුවන් වෙන්නේ නෑ අසේනිව අරගෙන යන්න. ඉතින් ඇත්තටම එතකොට අසේනිව එක්කරගෙන යන්න කවුරුවත් ඉතුරු නොවෙනකොට අසේල්ට සිද්ධ වෙනවා අසේනිට අවසර දෙන්න තනියම යන්න එළියට. ඉතින් එතකොට කිසිම ප්‍රශ්නයක් නෑ අසේනිට. මොකද ඩංකන්ට එන්න බැරි වුණ නිසා තමයි අසේනිට යන්න වෙන්නේ. අනිත් එක මේ දේ හොඳම දේ තමයි ඩංකන් එක්ක තමයි අසේනි ගෙදරින් පිට වෙන්නේ. ඉතින් ඒ වුණාට අසේලගේම ඌමනාවකට හදිසියෙම ඩංකන්ට නැවත වතාවක් එන්න සිද්ධ වෙනවා. ඉතින් එතකොට අනිවාර්යයෙන්ම මගදී අසේනි බස්සල තමයි ඩංකන් එන්නේ. මොකද එතකොට අසේල්ට කිසිම සැකයක් හිතෙන්නේ නැහැ. හේතුව තමයි ඩංකන් එක්ක හෝ යන්න පිටත් වුණාට පස්සේ අසේල හිතනවා ඇත්තටම අසේනි මේ යන්නේ යාළුවෙක්ගේ තැනකට. ඉතින් ඒ නිසා Taman බය වෙන්න ඕනේ නැහැ කියලා. ඒ නිසා තමයි ඩංකන්ව නැවත වතාවක් ගෙන්න ගන්නේ. ඉතින් ඔයාටත් මේ සම්බන්ධව අදහසක් ඇති අනිවාර්යෙන් පහලින් කමෙන්ට් කරන්න මතක තියාගන්න.